මේ ස්කූටි බයික් එක හත් ලේසි යන්නේ ගොඩක් මේක ලේඩිස් ලාත් ජනප්‍රිය වුණා ලේසි විශේෂයෙන් මේ පොඩි ළමයි ඉන්න අය මොකද ළමයි තියාගත්ත බඩු මුට්ටු ටික තියාගත්ත ගියා අතර මේ හදලේවල තියෙන්නේ එහෙම තමයි ගොඩක් මේ කාන්තාවන් පාවිච්චි කරන තමයි හැබැයි මේක මෙහෙමයි පොඩි ළමයි ඉන්න අය තමයි ගොඩක් පාවිච්චි කරන්නේ ඒක නිසා මේකේ අනිවාර්යයෙන්ම ලේසි වගේම පොඩි භයානක පැත්තකුත් තියෙනවා ඒක මම උදාහරණයක් එක්කම කියන්නම් මට වෙච්ච දෙයක් එක්ක අතර මෙහෙමයි මේ බයික් එකේ සාමාන්‍ය අපි ඔටෝ ගියස් නිසානේ මේක අපිට ලේසි වෙලා තියෙන්නේ. ඔටෝ ගියස් වෙහිකල්ස් වල සාමාන්‍යයෙන් අපි ස්ටාර්ට් කරාට පස්සේ ෆස්ට් ගියර් එක දාන්න ඕන. එතකොට තමයි වාහනේ යන්නේ. මේක එහෙම නැහැ. මේකේ සාමාන්‍යයෙන් අපි ස්ටාර්ට් කරපු හැටියේ එක්ස්ලේට් කරද්දිත් මේක ගිහිල්ලා ඉවරයි. අනික මේක බයික් එක පොඩි වගේ පෙනුනාට පොඩ්ඩක් එන්ජින් කැපැසිටි 100 විතර පොඩ්ඩක් මේ එන්ජින් ස්පීඩ් එක වැඩි. නියම රේස් කරපු හැටියේ පිකප් එක වැඩි. ඒක නිසා මේ සාමාන්‍යයෙන් මම එක දවසක් බයික් එක මෙහෙම තියන් ඉන්නවා බයික් එක ස්ටාර්ට් කරලා බයික් එක ගත්තලුද මේක ගත්තලුද 2014 විතර වටේ කිය මට මතක මෙතනම මම ස්ටාර්ට් කරගෙන මෙහෙම ඉන්නවා ඉද්දී පොඩි එකෙක් එනවිලා මේ පැත්තෙන් නැග්ගා අතර මේ මම මේ ඔටෝ ගියස් බයික් වැඩියම යූස් කරලා තිබ්බේ නැහැ මේ ෆස්ට් එක වගේ මොකද බයික් 25ක් 30ක් පාවිච්චි කරා ඔටෝ ගියස් නෙමේ අද ගොඩක් මේ බයික්ස් ඇක්සිඩන්ට් කරගන්නවා කියන්නේ ඒකට හේතු ගොඩක් තියෙනවා මම බයික් ගැන පොඩ්ඩක් ඉස්සරහට කරන්න හේතුව කන්ට්‍රෝල් තියෙන බයික් තියෙනවා ඇත්තටම දැන් මේ මේ බයික් තියෙන්නේ සාමාන්‍ය හිමීට ගමනක් යන නිසා මේවා මේ බෙන් කරන්න ඩ්‍රිෆ්ට් කරන්න මේ රනින් කරන්න නෙමේ ඉතින් ඒවත් කරනා ඉන්නවා වැඩකරු ඉන්නවා නමුත් මේ පාර දියව කරලා අතපය කඩාගෙන බෙලි කඩාගෙන ඉන්නවා ඒවලට ක්‍රම තියෙනවා ටෙක්නික් තියෙනවා මම ඉස්සරහට පෙන්නන්නම් බයික් එක ස්පීඩ් ගිහිල්ලා බ්‍රේක් කරන්න නවත්තන්න විදිය බ්‍රේක් ගන්න පර්සන්ටේජ් එක කොහොමද ඕවා මේ දන්නේ නැතුව තමයි අද පාර ඇක්සිඩන්ට් වෙන්නේ අනික මේ දැන් තියෙන ගොඩක් බයික්ස් ඒවල කන්ට්‍රෝල් නැහැ ඒකට හේතුත් කියන්නම් මේ ඉස්සරහට මම වීඩියෝස් වලදී බයික් ගැන පොඩ්ඩක් කරන්නම්. ඇතර මට කියන්න ඕනේ මේ ස්ටයිල් එක ගැන මේ ස්කූටි. පොඩි ළමයි මේකේ ගොඩාක් අරන් යනනේ මම දැකලා තියෙනවා මේ ගෑනු පිරිමි ભેදෙකින් මමත් දැන් පාවිච්චි කරන මේ වගේ එකක්. මේක ඇත්තටම ස්විච් එක දැම්ම හැටියේ ස්ටාර්ට් කරපු හැටියේ මේක යනවා. මේක කොයි වෙලාවකවත් පොඩි ළමෙක් ඉන්නවා නම් ස්පෙෂලි කොයි වෙලාවකවත් යතුර තියලා තියන්න එපා බයික් එකේ. මොකද හේතුව අපි පොඩි ළමයි නිකන් අනුකරණය කරනවා. අපි මෙහෙම කරලා ස්ටාර්ට් කරන විදිය බලන් ඉන්නවා. ඊට පස්සේ මේක කරකවල මෙතනින් කරකවපු හැටියේ නිකන් මේක නිකන් ස්ටාර්ට් වෙන්න මහ ලොකු දෙයක් නැහැ. මේක ස්ටාර්ට් වෙලා කරගුණොත් ළමයාත් එක්ක මේක අනිවාර්යෙන්ම යනවා. ඒක නිසා ඒක මතක තියාගන්න මේ අම්මලා තාත්තලා මේක යතුර තියලා තියන්න එපා මොනම හේතුවකටවත්. අනික තමයි මට උන දේ මම මෙහෙම බයික් එක ස්ටාර්ට් කරන් ඉන්නවා. බයික් එක ස්ටාර්ට් කරගෙන මම ඉතින් මෙහෙම ඉන්නවා. පොඩි එකෙක් එනවිල්ලා ඒතකොට යට අවුරුදු 7ක් විතර ඇති. ඇවිල්ලා මෙතනින් නැග්ගා. මෙතනින් බයික් එක ස්ටාර්ට් එකේ ඉන්නේ මට වැඩි දැනුමක්වත් තිබ්බේ නැහැ. මොකද මේ ඔටෝ ගිය ගැන ලොකුවට මෙතන ගේට් එක ළඟට අඩි 10ක්වත් නැහැ. මම පෙන්නන්න. මම ස්ටාර්ට් එකේ බයික් එක තිබ්බා. බබා ඇවිල්ලා මේ පැත්තෙන් නැග්ගා. මේ පැත්තෙන් නැගිද්දි මම කිව්වේ මෙහෙම බයික් එක හැන්ඩල් එක මෙහෙම තිබ්බා. එයා මේ මෙතන හැන්ඩල් එක අල්ලලා නැගේ. එයාට දැනුමක් නැහැ මේක එක්සලරේටර් එක කියලා. එතන මගේ වැරද්ද. මේක අල්ලලා නැග්ගා. සාමාන්‍ය අපි මේ බයික් එක තල්ලු කරද්දි හරි මෙහෙම උස්සද්දි හරි අපි මෙහෙම මේවා කැරකෙනවා. එතකොට මේක ලොක් වෙලා තියෙන නිසා තමයි කැරකෙන්නේ නැද්ද? මේක එක්ස්ලේටරේ මේක තියෙන කැරකෙන්න මේවා කැරකෙනවා. තව ස්ටාර්ට් එකේ තියෙද්දි පොඩි එකක් නා නගිද්දි එයා මම අල්ලගනවා නෙමෙයි හිටියේ මම නිකන් මෙහෙම හිටියේ. මෙයා නගිද්දි මේ පැත්තට මෙයා වුණා. හොඳටම රේස් වුණා. බයික් එක මේ පැත්තට හැරුණා. එතකොට මෙතන නවත්තලා තිබ්බා මේ Nissan කාර් එකේ දවස්වල තිබ්බ කාර් එක අඩි 4ක් පහක් ඇති කාර් එකයි අපි බයික් එකයි අතර මේක රේස් වුණ ස්පීඩ් ඉඩක මටත් හිතා ගන්න බෑ මම බබාව අල්ලගත්ත විතරයි මට ඒක කරගන්න දෙයක් නැහැ ක්ෂණික වුණේ මට හිතා ගන්න බැරුව ගියා මම පොඩි එකෙක් වෙනවා මෙහෙම අල්ලගත්තා බයික් එක ප්‍රේස් වෙලා ගිහිල්ලා කාර් එකේ බොනට් එක උඩට අපි දෙන්නා වැටුණා එතනින් බයික් එක නවතුනේත් නැහැ ඊට පස්සේ එතනින් ආය අඩි 5කට විතර එහා තමයි ගේට් එක තියෙන්නේ මේ ඔක්කොම අඩි 10ක් ඇතුළත උනේ ඊට පස්සේ බයික් එක ගිහිල්ලා ගේට් එක ඇදුණා ගේට් එක වහලා තිබ්බ නිසා ගේට් එකේ ඇදලා තමයි මේක නැවතුනේ අපි දෙන්න බොනට් එක උඩ තප්පර ගානයි අඩි 10යි ලොකු ඩැමේජ් එකක්. ඒ කියන්නේ මේ බඩු එහෙම පොඩක් ගණන් ඉතින් පොඩ්ඩක් වැදුනත් නෑ. වත්තේම අඩි 10ක් විතර ඇතුළත සාමාන්‍යයෙන් කාර් එකට බොනට් අනම්ම නම් 37000ක් විතර බයික් එකේ ලයිට්ස් ඔය මඩ් ගාඩ් වලට එහෙම 18000ක් විතර නිකන්. ඉතින් අරගෙන සති එකම ආරක් විතර ඇති. ඒතකොට බයික් මේ බයික් එක එතකොට නිකන් පොඩි වෙලාවක් ඇතුළත මේ නොදැනුවත්කමින් ඇත්තටම නිකන් වත්තේම මේ ඩැමේජ් එක ඉතින් හොඳ වෙලාවට දෙකටම ෆුල් ඉන්ෂුරන්ස් තිබ්බා. ඉතින් බයික් ඔය වාහන කොහොම හරි හදාගන්න පුළුවන්. ඉන්ෂුරන්ස් නැතත් කොහොම හරි මේ හරි. ඒක නෙමෙයි දැන් එතනදී හරියට ඔළුවක් හරි නැත්තම් පොඩි එකේ නර ඇත්තටම මේ වයස 7යි. එතකොට එයාගේ අතක් හරි මොකක් හරි වුණා නම් ලොකු ඩැමේජ් එක. ඉතින්
අපි දෙන්නට මැත්තන මොකුත් උන්නේ නැහැ. මං එයා වල්ලගෙන තමයි බොනට් එක උඩට මෙහෙම වැටුනේ. මේ බොනට් එක දාන්න උනා එක වෙනම දෙයක්. ඉතින් මේ ඇත්තටම හිතන්නේ නැති දෙයක්. සහ මේකේ මේක හැම මේ දේ හැම තැනකදීම වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මම දැකලා තියෙනවා මේ බයික්ස් ටික බර නිසා සමහරලාට පෙරළුණා කියමු කොමකර ඇලුණා. අපි කරන්නේ මොකද්ද? පෙරළුණ බයික් එක කලබලයට මොකුත් බලන්නේ ආපහු කෙලින් කරනවා. මේක ස්ටාර්ට් එකේ තියෙන්නේ. මේක මෙහෙම වැටිච් එක කෙලින් කරද්දී අපේ අතින් ඉබේම මේක කරගෙන. ඒතර අපි ඉන්නේ වෙනම mental level. ඒ කියන්නේ බයික් එක පෙරළුණා වැටුණා මේක කෙලින් කරගන්න අපි ඉන්නේ වෙන ප්‍රශ්නයක. ඉතින් ඇත්තටම මේ මෙහෙම වැලි පොලෝක ස්ලිප් වුණාට මේක තාර පාරක වගේ අපි කෙලින් කරද්දී මේ වීල් වෙන්නේ නැහැ. මේක යනවා වට දෙයක් ඉදිරියට. ඒතකොට ඒක නිසා ස්විච් එක ඕෆ් කරලා ඉන්න කෙලින් කරන්න ඉස්සෙල්ලා. නැත්තම් එහෙනම් අපේ වෙන්නේ අපි වැටුණට වඩා ඩැමේජ් එකක් එනවා. මේක අපේ අතින්ම රේසලා ගිහිල්ලා. මොකද ඉතින් ගොඩක් වෙලාවට අපි පොඩි අය තමයි මේක අරන් යන්නේ. මේ අපි ලොකු අයට වුණත් වැරදෙන්න ඉඩ තියෙනවා පොඩි පොඩි දේවල් වලින්. ඉතින් ඒක නිසා සමහරවිට මේ පොඩි එක්කෙනා අපි මෙතන තියන් යනවා. අපි ස්ටාර්ට් එකේ තියන් හිතන්නකෝ හරි යාළුවෙක් හම්බුණා පොඩ්ඩක් ඉඳලා කතා කර කර ඉන්නවා. අපි එතකොට ඉතින් යාළුවත් එක්ක කතා කර කර ඉන්නවා. පොඩි ළමයා මෙතන බයික් එක ස්ටාර්ට් එක අපි ඉතින් මෙහෙම පොඩි එක්කෙනා නිකන් හරි මේක චුට්ටක් නිකන් පොඩි අය එහෙමනේ මේ පොඩ්ඩක් මෙහෙම කරලා බැලුවොත් ආයි කියන්න දෙන්නේ නැහැ. මොකද හේතුව එතන ඉස්සරහා තියෙන දේ මොකද්ද? ඒ වානුව ඇක්සිඩන්ට් එක වෙනස් වෙන්නේ. ඒක නිසා හරි කල්පනාවෙන් පාවිච්චි කරන්න ඕන මේ මේ වගේ බයික් එකක් පාවිච්චි කරද්දී. ඇත්තට මේකේ මොකක් හරි හේතුවක් පොඩු වෙන්නේ නැති නැත්නම් මේ මේ ස්ටාර්ට් එකට පස්සේ ඒක අතරමැද ස්විච් එකක් නැහැ. ඒක සාමාන්‍ය තිබ්බනම් හොඳයි කියලා හිතනවා. ස්ටාර්ට් කරාට පස්සේ ඒ ස්විච් එක දැම්මොත් විතරක් මේක යන. ඉතින් අපි නිකන් බයික් එක ස්ටාර්ට් කරලා ස්ටෑන්ඩ් එක ගහලා මෙහෙම ඉදදී හරි පොඩි ළමෙක් ඇවිල්ලා මේක කරකෙව්වොත් එහෙම අපි හිතන්නේ නැතිය. මේ වගේ අනික අද මෙහෙම දෙයක් තියෙනවා. අද පාරේ ගොඩක් තරුණ ජීවිත අර කියන කතාවට යකඩ හීන කියලා. ඉතින් යකඩ හීන කියලා අද කරගන්න දේ තමයි බයික් එකක් ගන්නවා. බයික් එක ගැන දැනීමක් නැහැ. ඒ කියන්නේ හේතුව සමහරවිට අම්මල තාත්තල වන්දනේ ඉඳලා දන්නේ නැහැ. දැනීමක් නැහැ. සමහර මේ අද තියෙන බයික් ගොඩක් ඒකෝ එෆිෂන්ට්. ඒ කියන්නේ බර අඩුවෙන්ම හදලා තියෙන්නේ පෙට්‍රල් කරන්න. සේෆ්ටි පැත්තක් නැහැ. ගොඩක් ඉන්දියන් බයික්ස්. ඉතින් ඇත්තටම එතකොට වෙන්නේ අපි දන්නේ නැහැ මේ බයික් එකේ බර කොහොමද, මේකේ බ්‍රේක් ගහද්දි කොහොමද, ඒ මුකුත්ම දන්නේ නැහැ. බයික් එක අතරකට එක්සෙලරේට් කරලා යනවා, යන්න පුළුවන් උපරිම යනවා, උස්සන්න පුළුවන් ඉස්සරහ උස්සන් යනවා. ඉතින් ඒ වලට ක්‍රම තියෙනවා. ඇත්තටම මේ අපි අර සේෆ්ටි ෆස් නැහැ ගොඩක් අපේ රටේ. මේ බයික් එකේ හෙල්මට් එකක් උනත් දාන්නේ පොලිසියෙන් බේරෙන්න වෙන වෙලාවල් වගේනේ අපි හිතන් ඉන්නේ. නමුත් මෙහෙමයි දැන් සාමාන්‍ය පිටරටක අවුරුදු 2 3 ළමයට උනත් අර පොඩියට යලා පදින මේ බයිසිකල් තියෙන කකුලක ගහ යන තියෙන ඒකේදී උනත් හෙල්මට් knee guard elbow අනිවාර්යයෙන්ම දාලා තමයි අවුරුදු 2 ළමයට දෙන්නේ. ඒතකොට ඒ ළමයා දන්නවා ඒකේ එයා ඉබේ මේකට පුරුදු වෙනවා. ඉතින් මේ ඒ වගේ අපි මොකක් හරි කරද්දී ඒකට හරි දැන් ගොඩක් වෙලාවට මේ පාරේ මහපාරේ ඔය ටෙස්ට් කරලා බලන එකෙන් තමයි ගොඩක් මෙයා වෙන්නේ. අත්‍තරම කොල්ලෝ ආසයි ওই බයික් වල වැඩ දාන්නේ. ඉතින් ඒ වලට අඩුම ගානේ පාළු පැත්තකටවත් ගිහිල්ලා ඒවා චුට්ටක් පුරුදු වෙන්න පුරුදු වෙන්න අනිවාර්යයෙන්ම සේෆ්ටි වෙන්න. මොකද මම බයික්ස් ගැන පොඩ්ඩක් ඉදිරියට කරන්නම් කොහොමද ස්පීඩ් ගිහිලා බයික් එකක තන නවත්තන්නේ කොහොමද, බයික් එකක් බෙන්ඩ් කරන්නේ කොහොමද. මොකද මමත් හරි ආසයි ඉස්සර මම පුට්‍රස් වදින්න බෙන්ඩ් කරනවා. හැබැයි ඒව නිකන් මේ සෙනගේ ඉන්න තැන්වල නෙමෙයි. ඉතින් ආසාවට ගිහිලා ටිකක් පාළු පැත්තකට බෙන්ඩ්ස් හොයාගෙන හිම කරනවා. ඒක කරන්නේ කොහොමද, ඒකේ බැලන්ස් තියෙන්නේ කොහොමද, මේ වගේ බයික් එක ඇයි බැලන්ස් නැත්තේ, බැලන්ස් තියෙන බයික් එහෙම පොඩ්ඩක් කතා කරමු ඉස්සරහට. ඉතින් මේ වගේ වීඩියෝ ප්‍රයෝජනවත් නම් මම දිගටම කරනවා. ඉන්න වීඩියෝස් වල ප්‍රයෝජනවත් වීඩියෝ එකකදී අපි ආයෙ හම්බෙමු. Travel with life.